සුබ උදෑසනක් නෝ පොලිටික්ස් වැඩසටහන අතිශයින්ම ජනතා සේවය පිණිසයි අද වැඩසටහනේ කවුරුන්ද අපිත් එක්ක සහභාගී වෙන්නේ හැමදෙනාම බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබ සාමාන්‍ය ජීවිතයේ මේ දවස්වලදී දකින මේ බොහොම මේ ප්‍රබල දේශපාලඥයින් මේ බොහොම සැහැල්ලුවෙන් අපේ වැඩසටහනේ තොරතුරු කතා කරනවා දකින්න ගීත ගායනා කරනවා දකින්න විස්තර කතා කරනවා දකින්න බොහොම කැමති ඒ නිසාම අද දවසේ තෙවැනි දෙදෙනෙක්ට අපි ආරාධනා කරා මුලින්ම මම හඳුල්ලා දෙන්නම් කවුරුන්ද කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමිය වෙන සුමේධා ජී ජයසේන මහත්මිය සුබ උදෑසනක් ඔබතුමියට සුබ උදෑසනක් ඔබතුමියට කොහොමද වරදක් නැහැ හොඳින් ඉන්නවා වරදක් නැහැ හොඳින් ඉන්නවා නේද හරි අපි අනිත් අමුත්ත කවුරුන්ද එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මැතිතුමා සුබ උදෑසනක් ඔබතුමාට සුබ උදෑසනක් වේවා කොහොමද ජීවිතේ දේශපාලනය කරනකොට හැමතිස්සෙම වැඩසටහන් වලට සහභාගී වෙන්නේ නේද මේ ෆයිල් ගොඩාක් අරගෙන නේද කාත් එක්ක හරි රණ්ඩු වෙනවා බොහොම දැඩි විදිහට තමුන්ගේ මත ඉදිරිපත් කරනවා අද දවසේ නම් එහෙම කිසිම දෙයක් නැහැ ගීත ගායන අවස්ථාව තියෙනවා නේද විස්තර කතා කරන්න අවස්ථාව තියෙනවා ඉතින් හැම දිනාටම ඔන්න අද හොඳ වැඩසටහනක් නරඹන්න අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා හරි අර මං කලින් මෙතුමේ ආරාධනේ මේ හඳුන්ලා දුන්නේ ලේඩිස් ෆස්ට් කියනවානේ නේද ඔබතුමාගේ එහෙම අකමැත්තක් නැහැ නේද නැහැ කිසි විරෝධතාවයක් නැහැ දැන් මුලින්ම කියමු ගුණවතී දිසානායක මහත්මිය කොහොමද සුමේධා ජී ජයසේන උනේ කියලා ඔව් මගේ මේ හස්බන්ඩ් විශේෂයෙන්ම මගේ මහත්මයා සම්පූර්ෂයා ඔව් සම්පූර්ෂයා විවාහ වීමෙන් පස්සේ ඔව් يعني සම්පූර්ෂයා ඇත්තටම මම නැති වුණා ඔව් ටිකක් කයින් කතා කරන්න ඕතමීට මගේ ඇත්තටම සම්පූර්ෂයා තමයි දේශපාලන වේදිකාව නැත්තම් දේශපාලන සඳහා පිවිසලා හිටියේ ඔව් හදිසි වගේම මැතිවරණයේ පැවැත්වෙන අවස්ථාව 1989 මහා මැතිවරණයේ අවස්ථාවේදී හදිසි අසනීපෙලා අතර මගේ ස්වාමිපුරුෂයා අපි හැමදෙනා අතරින්ම සදහටම වියෝ වුණා. ඒ වියෝයෙන් පසුව තමයි දිස්ත්‍රික්කයේ ජනතාවගේම ඉල්ලීම අනුවත් ඒ වගේම අපි පක්ෂනායකත්වයේ දැඩි ඉල්ලීම අනුවත් මට දේශපාලනයට පිවිසෙන්න සිදු වුණා. ඉතින් ඒ මගේ ස්වාම්පුරුෂයාගේ විවාහයෙන් පසුව තමයි විශේෂයෙන්ම සුමේධා ජී ජයසේන සුමේධාතුමාගේ නම නේද ඒ නිසා තමයි සුමේධා ජී ජයසේන කියන නමේ කියන්නේ මොකද මොකද කෙනෙක් දන්නේ නැත්නම් අපේ වැඩසටහනේ ආරම්භයේදී මම හිතන්නේ ඒක එක්කෙනෙක් හරි දන්නේ නැති කෙනෙක් බලනවා නම් ඔන්න උත්තරේ ලැබුණා දැන් අපි ඔබතුමාගෙන් කතා කරොත් එහෙම මේ අපිට පෙරතේ බොහොම දක්ෂ නීතිශවරයෙක් ඒ වගේම මේ කලාවට මේ సౌందර්යයට බොහොම කැමැත්තක් ආදරයක් දක්ෂතාවයක් තියෙන කෙනෙක් මේ හැම වෘත්තියක්ම සමබරව කරන්නේ කොහොමද මන් දැයි කටි දක්ෂතාවයක් තමයි අපි මුලින්ම මේ කුඩා කාලය ගැන කතා කරමු පාසල් කාලේ ගමේ ගත කරපු කාලේ මගේ ගම ගිරුවාපත්තුවේ වලස් මුල්ල කියන නගරය ආසන්නව තියෙන හොරේවල කියලා ගම. ඔව්. ඉතින් ඒක බොහොම සුන්දර ගම්මානයක්. ඔය රම්මලේ කඳු වැටිවල පාමුල හරිය තමයි අපේ ගම තියෙන්නේ. අහහ. බොහොම හොඳ දේශගුණයක් තියෙන කැලෑ ප්‍රදේශවලට හුඟක් ලං දියලි ප්‍රදේශ ස්වභාව සෞන්දර්යය ධර්ම හුඟක් තියෙන ප්‍රදේශයක්. ඉතින් ඒ ග්‍රාමීය ජීවිතයේ උපරිම සතුට වින්දනය ලබාපු කෙනෙක් මම. තවමත් ඉතින් ඒ ගැමි ජීවිතයට තමයි ආදරේ කරන්නේ හිත ඇතුලේ ඒ කෙනා තාම ඉන්නේ නේද වැඩි ආසාවක් තියෙන්නේ හිත ඇතුලෙන් තාම ගැමියි තාම ගැමියි හරි දැන් මේ වලස් මුල්ලේ ඉඳලා නුගේගොඩට යනවා අධ්‍යාපන කටයුතු කරන්න ආයෙත් ගමට යනවා කොළඹ එපා වෙලා ඔව් මම ඉස්කෝලේ 4 පන්තියට තමයි නුගේගොඩට ආවේ සුබද්‍රාරාම මහාවිද්‍යාලයේ ආපහු 8 පන්තියේදී මම ගමට ගියා මොකද මේ නාගරික ජීවිතය මට හුඟක් හරි ගියේ නෑ ටිකක් අප්‍රසන්න තත්ත්වයක් තිබුණේ මොකද අර ගමේ ජීවිතේ ගත කරලා ආපු කෙනෙක් විදියට මට කාලයක් යනකොට නාගරික ජීවිතය එපා වුණා නැවත ගමට ගිහිල්ලා ගමේ පාසලෙන් ඉගෙනීම ලැබුවා
හොඳයි අපි එතනින් එහාට විස්තර කතා කරමු. දැන් අපේ සුමේධාජී ජයසේන මහත්මියගේ සහෝදර සහෝදරියෝ 9 දෙනෙක් හිටියා පවුලේ නේ අම්මයි තාත්තත් එක්ක 11 දෙනා. අපිට කියන්නකෝ විස්තර සාමාන්‍යයෙන් ඉතින් සහෝදර සහෝදරියෝ 9 දෙනෙක් ඉනවා කියන්නේ නේද දෙමාපියන්ට මොනතරම් ජීවිතේ දුෂ්කර වෙන්නේ නැතිද නේද මේ අයට උගන්නන්න. ඒ හොඳින් රැක බලා ගන්න අපි කැමති විස්තර දැනගන්න. ඔව් ඇත්තටම මමත් ගමේ කෙනෙක් ගමේ උපන් කෙනෙක් ගැමි පරිසරයේ මෙතුමා කිව්වා වගේම ඉතාම සුන්දර ඇත්තටම ගමක්. මම මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල ඉඳලා කිලෝමීටර් 4ක් පමණ ඈතින් තමයි අපේ ගම පිහිටලා තිබුණේ කොළොංගස්තන කියන ගම. ඉතින් වැඩි ප්‍රසිද්ධ නැහැ ගම දැනට. නමුත් ඒ ගම්මානේ ඉතාම සුන්දර ගම්මානයක්. කඳු වලල්ලක් වට වෙච්ච මේ හොඳ ගම්මානයක්. ඉතින් පුංචි කාලේ මට මතක මන් දන්නා කාලේ අවුරුදු 4ක් 5ක් වගේ කාලේ මට ඇත්තටම මතකේ තියෙනවා මට වැඩිමල් අක්කලා හිටියා අක්කලා 5 දෙනයි නංගිලා දෙන්නයි මමයි අයියයි මල්ලි අපි 9 දෙනෙක් පවුලේ ඉතින් අක්කලා ලොකුයි අපි මට පුංචි තේරෙනවා ඒසත් අක්කලා ලොකු අය අපේ අම්මලා තාත්තලා තාත්තා විශේෂයෙන්ම ගොවිතැන් තමයි වැඩි වශයෙන් කරේ ගොවිතැන් කරන අතරේ පුංචි වෙළඳ ව්‍යාපාරිකුත් කළා. ඒක අපේ ගෙදරම එක පැත්තක වෙළඳ ව්‍යාපාරයක් කරගෙන ගියා. ගමේ අයට සාමාන්‍යයෙන් පහසු විදියට නැත්නම් නගරේ ඉඳලා ටිකක් ඈත යන්න තියෙන නිසා ඕන්ට පහසුවට බඩු මිලදී ගැනීම සඳහා ඒ වගේ පුංචි මේ ව්‍යාපාරිකුත් මේ පවත්වගෙන ගියා. ඉතින් මේ දැන් වගේ අපි දකින්නේ ඇත්තටම දුෂ්කරතාවයන් රටේ දැන් මේ කාලේ නම් ඉතින් ගොඩාක් අපහසුතාවයන් නාගරික පරිසරය තුළ වගේ දැක්කම ගොඩාක් තියෙනවා. ඔව්. මේ කාලේ ගැමි පරිසරයේ දැනුනේ නැහැ. මොකද ඒ වගේ අමාරුකම් ගොඩාක් තිබුණයි කියලා දැනුන්නේ නැහැ. අපේ පවුලේ අයට ජීවත් වෙන්න ප්‍රමාණවත් විදිහට අපේ මගේ තාත්තා විශේෂයෙන්ම ආදායමක් ලැබුණා. ඉතින් මේ ඒ ආදායම තුලින් අක්කලා අයියලා කියන්නේ පවුලේ අපි 9 දෙනෙක් හිටියත් 9 දෙනාම හොඳින් අධ්‍යාපනය ලබා දෙන්න ඒ වගේම අනිත් වැඩ කටයුතු වලදීත් අපහසුකමක් අපිට දැනුණේ තිබුණයි කියලා. මේ මාපියෝනේ දුෂ්කරතා තිබ්බා දරුවන්ට පෙන්වන්න නැහැ නේද? කොහොම හරි අයගේ දේවල් කරන්නේම අඩු කළා දරුවන්ට කොහොම හරි ඒ දේවල් ලබා දෙනවා නේද? මාපියෝ ඇත්තටම උගන්වන්න හැම ගොඩාක් මහන්සි වුණා අපිට වියදම් කළා. ඔබතුමාගේ පවුලේ කතා කරමු. මගේ පවුලෙත් හිට සමාන සංඛ්‍යාවක් 9 දෙනෙක් හිටියා. ඔව්. දෙමාපියොත් එක්ක අපි 11 දෙනෙක් පවුලේ එකම වගේ කැදැල්ලක තමයි හිටියේ. කාලයකට පස්සේ මගේ වැඩිමල් සහෝදරෝ 2 දෙනෙක් අන්තරා වුණා. එක්කෙනෙක් අසනීපෙන් අනෙක් සහෝදරයා රියානතුරකින්. ඉතින් මම පවුලේ 8 වෙනියා. මට බාල මල්ලි කෙනෙක් ඉන්නවා. අක්කල දෙන්නෙක් ඉන්නවා අනිත් අය පිරිමි සහෝදරයෝ. අපි තින් ඒ ගම් ප්‍රදේශයේ ඒ ස්කෝලේ අධ්‍යාපනය ලැබුවා. ඉතින් දෙමව්පියන්ට අපි ප්‍රදේශයට ආවේනික වූ කෘෂිකර්මාන්ත කටයුතු තිබුණා. ඉතින් වී වගාවට අමතරව අපේ ප්‍රදේශයේ ප්‍රචලිතව තියෙන පොල් වගාව, කුරුඳු වගාව සහ පැඟිරි කර්මාන්තය. පැඟිරි තෙල්. දැන් නම් ඒවා ටිකක් අඩුයි. නමුත් ඒ කාලේ ඉතාමත්ම සාර්ථකව මේ කෘෂිකර්මාන්ත කටයුතු පැවතුණා. එක්කම ඉතින් අපේ සුළු ව්‍යාපාර තිබුණා. ඒ කාලේ ඉතින් අඩුපාඩුවක් කියලා දෙයක් දැනුනෙත් නැහැ. අනිත් එක ඒ කාලේ අද කාලේ වගේ විද්‍යුත් මාධ්‍යම නැති නිසා මේ අවශ්‍යතාවයන් බොහොම සීමිතයි. මනස එහෙම විකාර වෙන්නේ නැහැ නේද? මනස විකෘති වෙලා නැති නිසා අපේ අවශ්‍යතාවයන් සියල්ල සැපිරුණා. ඒ නිසා බොහොම සැහැල්ලුවෙන් සන්තෝෂයෙන් හිටියා නේද? හරි අපිට මේ තියෙනවා ඔබතුමී දන්නේ මෙතුම අවුරුදු 5 විතර දවස් 13ක් එක දිගට සිහි නැති වෙලා හිටියලු. අපි ඒ කතන්දරේ පස්සේ දැනගමු. නමුත් දැන් මේ පුංචි කාලේ පාසල යන කාලේ චිත්‍ර අඳින්න අවස්ථාව දෙනවනේ නේද? පෙර පාසලේ, ස්කූලේ චිත්‍ර අඳින්න අවස්ථාව. ළඟදි චිත්‍රයක් එහෙම අඳින්නේ නැද්ද? ළඟක දිනම් අඳින්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔබතුමී කොහොමද? මටත් ළඟක එහෙම චිත්‍ර අඳින්න අවස්ථාවක් ළඟදී ලැබුණේ නැහැ. නමුත් ඉතින් මොනවා හරි වැඩක් කරන අතරේ නිකන් පොඩ්ඩක් ඔය මේසේ තියාගත්තම මොනවා හරි කතා කර කර සමහර විට
ටෙලිෆෝන් කෝල් එකකින් අතරේ පොඩි මොනවා හරි අනේ අර කුරුටු ගන්නවා නේද මුන් තමාරේ තියනවා මේ මූණු අඳිනවා එක එකව කරනවා නේද හරි දැන් ඔබතුමිය කැමතිම මෙතුමාව අඳින්න පුළුවන්ද මට එහෙම නම් බෑ හරි කම් පුළුවන් හරි ඔබතුමාට අවස්ථාව තියෙනවා කැමති නම් මෙතුමිය චිත්‍රය කරගන්න මටත් එහෙම අඳින්න බෑ උනාට අභියෝගේ බාර ගන්න පුළුවන් විදියට දැන් අපි පාසලෙත් එහෙමනේ නේද මෙතුමියට එකක් පාස් කරන්න ඇඳලා පෙන්නනවා රටටම නේද ඔව් අපි සක්න අද කණ්ඩායමට ආරාධනා කරමු මේ චිත්‍රය අඳිනකන් අපිට ලස්සන ගීතයක් වාදනය කරන්න කියලා චිත්‍ර අඳින්න බෑ කමන්න උත්සාහ කරමු බලාගෙන අඳිනවා සැලියයි නැලවිල්ලේ නැහැතේ නොරේ කඳුරිල්ලේ අපි පොන් චිලි චිලි පොන් චිල්ලේ සිලිසිලි සීතල ඇල්ලේ දිය සැලි සැලියයි නැලවිල්ලේ chili chili pon chille හරි
චිත්‍ර දෙකම දැන් සම්පූර්ණ වෙලා තිනවා ලස්සන තියෙනවා නේද හරි අපේ සුමේදාජී ජයසේන මහත්මිය අපේ විජේදාස රාජපක්ෂ මහත්මයව ඇන්දේ මෙන්න මේ විදිහට බලන්න කොයි කාර්යයන්දර පස්සේ කොළ යන කාර්යයන්දර පස්සේ ගොඩක් ඒව සමානයි නේද ඔබතුම බලන්න කැමතිද ඔබට චිත්‍ර බලන්න නේද බලන්න සාර්ථකයි නේද ලකුණු කියන්නේ සාර්ථකයි ගොඩක් සමානයි නේද හරි හොඳයි නේද මේ වගේ අවස්ථා ලැබෙන්නේ නැත්නම් නේද හරි ගොඩක් ස්තුතියි අපේ පළවෙනි නේද අභියෝගේ බොහොම ආසාවෙන් දෙන්නම් බාරගත්ත සාර්ථකව නිම වුණා thank you මේ අපි ඉක්මනින් අපේ වැඩසටහනේ විරාමයක් ලබා ගමු අපි විස්තර තියෙනවා ගොඩක් කතා කරන්න හොඳයි අපේ චිත්‍ර පිටුව නිම කරා නේද විරාමයට කලින් දැන් අපි අර විරාමයට යන්න කලින් අහුව දෙයක් තමයි ඔබතුමා අවුරුදු 5 දෙක දවස් 13ක් විතර සිහි නැතුව හිටිය අසනීප වෙලාවද වැටිලාද මොකද උනේ මට අසනීපයක් වුණා මතකයි ඊට පස්සේ ඒ දවස් ගාන මම දැන්නේ පස්සේ තමයි දැනගත්තේ කොහොම හරි මට මතකයි අපේ වලස්මුල්ල රෝහලේදී එක්තරා අවස්ථාවක මට පියවිසිහි ආවා එතකොට තමයි මම මේ විදුලි බල්බයක් යට ඇඳක ඉන්නව මතකයි මොකද අපේ ප්‍රදේශවල අර ඒ කාලේ විදුලිය තියෙන ප්‍රදේශ නෙමෙයි ඉතින් මට තාම මතකයි එදා තමයි මම අර විදුලි බල්බයක් ඉස්සෙල්ලම දැක්කේ ඉතින් ඒ සිහි ආපු වෙලාවේ ඒ කියන්නේ හුඟක් අසනීප වෙලා කවුරුත් විශ්වාස කරලා නැහැ අසනීප වෙයි කියලා. ඉතින් අවසාන වශයෙන් කරන්න තියෙන වෛද්‍ය ප්‍රතිකාරය විදියට රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමා ද්‍රවිඩ වෛද්‍යතුමෙක් ඉඳලා තියෙන්නේ. ඉන්ජෙක්ෂන් එකක් දීලා තිනු ඒකෙන් පස්සේ සනීප නොවුනොත් කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒ ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ සිහි ආවා. ඒ සිහිය තමයි තාම තියෙන්නේ. ඒක දැනගන්න අපිට අද නෑ නේද? ඒක තමයි. දක්ෂ මේ වගේ දක්ෂ කෙනෙක් අපිට නැති වෙන්නේ නේද? ඒ සිද්ධිය මට හොඳට මතකයි ජීවිතේ. සමුගිය මවට මොන තරම් දැනෙන්නේ නැද්ද මේ දවස් 13 නේද? එද ඇඳ අසල මව කඳුළු සැලමින් සිටින ඒ දර්ශනය මගේ තාම හිතේ ඇඳිලා තියෙනවා. එතනේ අම්මට ඒ දවස් 13න් පස්සේ අලුත් ජීවිතයක් ලැබුණා වගේ හිතෙන්නේ නැති නේද? ඔබතුමා ආයෙත් මේ තමුන් පිය 20ට ලැබිලා ආයෙ ජීවත් වෙනවා දැක්කම මම හිතන්නේ ගොඩාක් සන්තෝෂයක් දැනෙන්නේ නැති එදා දවසේ. ඔබතුමිය මේ පාසල යන කාලේ මේ කිලෝමීටර් 3ක් විතර පයින් යන තිබුණලු ගෙදර ඉඳන් පාසලට නේද? පාසල් කාලේ මේ අධ්‍යාපන කටයුතු කරන කාලේ. ඔව්. හිතුවද දේශපාලනය කරන්න මම හිතන දේශපාලනය කියන්නේ හිතේවත් තියෙන්නේ නැතුව තියෙන කාලේ. නැහැ. දේශපාලනයක් ගැන ඇත්තටම හිතකවත් කොහෙවත් මතකයක්වත් තිබුණේ නැහැ. ඔව්. මම පාසල් යන කාලේ අපිට දැන් වගේ ළඟ ළඟ පාසල් නැහැ. ගමන් පහසුකම් නැහැ. ඔව්. අපි තාම දුෂ්කර මාර්ගවල තමයි පාසලට ගියේ කිලෝමීටර් 3ක් පමණ පයින් ඇවිදගෙන තමයි පාසලට ගියේ. අපි ඉතින් ඒ වුණාට ඒ පයින් ඇවිදින ගමනත් අපි පාසල් ජීවිතේ ඒ වුණාත් අපිට හරි මේ සුන්දර ජීවිතයක් තමයි අපිට දැනුනේ දැන් නම් අපිට ටික දුරක් හරි පයින් යන ගියාම අපහසුයක් වෙහෙසක් දැනෙනවා. නමුත් ඒ දවස්වල අපිට වෙහෙසක් නෙමෙයි දැනුනේ. අපි හරි විනෝදෙන් තමයි අනිත් පාසල් යාළුවොත් එක්ක පාසලට ගියේ. ගෙදර එනකොට පාසල ඇදලා ගෙදර ආවේ. බොහොම විනෝදෙන්. ඒ කාලේ ඉඳන් අර යෝජනා ලැබෙනවනේ. මොනවද? යෝජනා මොන වගේ යෝජනාද? මන් දන්නේ යෝජනා කොහෙද ඉතින් පාසලේ පන්තියම මේ යෝජනාවට ස්ථිර වෙලා හිටියන්නේ නේද කාලෙකට පස්සේ නේ එහෙමද එහෙම දැන් තිබුණේ හරි ඒ මේ හරි දැන් ඔබතුමාට මේ ඒ පස්සේ විස්තර ටික කතා කරමු දැන් ඊතරම්ම ස්වාමි පුරුෂයාට ආදරය කරන්නේ නේද ආදරය කරා මම ඉස්සෙල්ලාම ආදරය කරපු කෙනා ප්‍රථම ප්‍රවිය නේද දැන් ඔබතුමා ගීත ලියනවා නේද ආදරය ගැන දේවල් අහලා තිනවා සාමාන්‍යයෙන් ප්‍රථම ප්‍රේමයම නේද ජය ගන්නවා කියන්නේ වාසනාවන්නේ නේද ඔව් ලොකු දෙයක් ලොකු දෙයක් නේද හැබැයි යෝජනා ගොඩක් ආවා ඒවට ගණන් ඉස්සවලු නේ කවුද දැන්නේ කිව්වේ ඒක CID දෙරණ CID කණ්ඩායම ඕ දෙරණ අපි කණ්ඩායම CID තමයි මේ හරි දැන් අර ආදරේ කරපු කෙනාටත්
මුලින් අහනකොට හරි සරයිලු. ඒ වුණාට ඈට තමයි හිතෙන්ම හදවතින්ම කැමති වෙලා ඉඳලා තියෙන්නේ නේද? සාමාන්‍ය කාන්තාව එහෙමයි නේද? එහෙමද? ටිකක් සැරට තමයි පෙන්වන්නේ ඒක මුලින්. සාමාන්‍යයෙන් අපි ඇත්තටම දැන් සමාජයේ වගේ නෙවෙයි කාලේ අපි ගැමි ඇත්තට ගැමි කාන්තාව හරි නැත්නම් ඉතින් පාසල් ළමයි වුණත් ඒ කාලේ හරි අපි බයක් තිබුණා. දෙමව්පියන්ට අපි ඇත්තටම ආවන් කීකරුව අපි හැදුනා ගෙවල් වල. මේ ඒ වගේම ඉතින් දෙමව්පියන්ට විරුද්ධව අපි දේවල් කට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට අම්මගේ කිසිම කැමැත්තක් තිබුණ නෑලු විවාහෙත්. මේ අම්මගේ වල එපා කරන්නේ. නෑ අම්මා කැමැති වුණේ නැහැ. මොකද පාසලෙන් පාසල් යන කාලෙම සම්බන්ධතාවයක් ඉතින් ඇති වුණ නිසා වැඩිදුර ඇත්තට අධ්‍යාපනය දෙන්න තමයි අම්මලාගේ තාත්තලා බලාපොරොත්තු තිබුණේ. ඒ නිසා කොහොමදත් කැමැති වෙන්නේ නැහැ නේද මාපියෝ. අම්මා නම් සංස්කෘතියත් වෙනස් නේ. ඔව් සංස්කෘතියත් ගොඩක් වෙනස් නේ දැන් වගේ නෙවෙයි. ඒක නිසා ගොඩක් අම්මා නම් තදිම විරුද්ධව හිටියා. පස්සේ ඉතින් අම්මගේ කැමැත්ත ඇතුව තමයි ටිකක් හරි විවාහ වුණා නේද? දැන් ඔබතුමාත් මේ සාමාන්‍ය පෙළ විභාගයේ හොඳින්ම සමත් වෙලා ලංකාවේ ඕනම පාසලකට යන්න ශිෂ්‍යත්වයක් ලැබෙනවා නේ? කියන්නේ කොහොමද? ඔව්. ඇත්තටම මම අර අටේ පන්තියට ගියාට පස්සේ මම ගම ඉස්කෝලේ නෙවෙයි ගියේ. ගම ආසන්නේ තිබුණා උතුරු ගනුමුල් දිනේ මහාවිද්‍යාලේ කියලා. අර මෙතිමිය වගේම මමත් හැතැම්ම තුනක් පයින් ගිහිල්ලා ඇතප තුනක් පයින් එනවා හවසට. පස්සේ කාලේ නම් අර පුෂ් බයිසිකල් එකකින් ගියා. නමුත් දීර්ඝ කාලයක් පයින් තමයි ගියේ. යාර යෝජනා ලැබිච්ච දවස් කාලේ පුෂ් බයිසිකල් යන කාලේ. ඒ කාලේ යෝජනා ආවේ නෑ. ඒ කාලේ මේ ඉතින් ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ සමත් වුණාම ඒ කාලේ දෙනවා. හොඳ ප්‍රතිඵල ගත්තම ශිෂ්‍යත්වයක් දෙනවා. තම කැමති ස්කෝල් එකට යන්නත් රුපියල් 35ක ශිෂ්‍යත්ව දීමනාවක් දෙනවා. ඉතින් ඒ වෙලාවේ මටත් කල්පනා කරා මේ නැවතත් කොළඹට එන්න. මගේ අදහසක් තිබුණා ආනන්ද විද්‍යාලයට එන්න. මම ඇත්තටම කොළඹට ආවා. සහතික සියල්ල අරගෙන කොළඹට ඇවිල්ලා ටික දවසක් දෙකක් මෙහි ඉඳලා ඉන්න අතරතුරේ මගේ හිතට ආපහු මම මේ කරන්න යන දේ එච්චර සුදුසු නෑ කියලා. ඊට පස්සේ මම මේ ලිපිගොනු අරගෙන ආපහු ගමේ ගියා. ගමෙන් ගිහිල්ලා ඒ පාසලටම ගියා. ඉතින් මං හිතනවා ඒක මං ගත්ත හොඳ බුද්ධිමත් තීරණයක් කියලා. ඒ පාසලට ලැබෙන ලොකු කීර්තියක් නේද? ඒකනේ. මේ පාසලට දැන් හිතනවානේ මේ කොළඹ අධ්‍යාපනය ලැබුවොත් විතරයි අපි සමාජයේ තැනකට එන්න පුළුවන් නේද? ඒ වගේ එහෙම මතයක් තියෙනවා. මතයක් තියෙනවනේ නේද? නමුත් මං හිතන්නේ මේ දක්ෂතාවය තියනවා නම් කොහේ හිටියත් වෙන පාසලේ හිටියත් පුළුවන් නේද? ඉස්මතු වෙන්න පුළුවන්. හරි. හරි එතකොට දැන් මේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා අපි කැමතිම ආදරය ගැන මේ ඔබතුමාත් බොහොම ලස්සන ගීත ලියනවා. දැන් මෙතුමාගේ මේ මීට වසර 3කට කලින් නේද හිරු සඳු අරණ විජේදාස රාජපක්ෂ ගී සංකල්පනා නමින් සංයුක්ත තැටියක් නිකුත් වුණා. ඔබතුමිය දන්නවා ඇති මේ ගැන විස්තරනේ. ගියාද උත්සවයට? උත්සවයට යන්න බැරි වුණා. බැරි වුණා. නමුත් මේ බොහොම මේ සෞන්දර්ය ගැන ආදරය ගැන මේ හුඟක් තමුන්ගේ කැමැත්තක් තියෙනවා ජීවිතයේ අත්දැකීම් එක්කනේ මේ දේවල් මේ නේද සිද්ධ වෙන්නේ. නීතිය බොහොම දක්ෂ නීතිඥවරයෙක් දේශපාලනයට සම්බන්ධ වෙලා මේ ආදරයත් අපි ඉස්සලා ආදරය ගැන කතා කරමු. ආදරය ගැන මොනවද කතා කරන්න ඕන? අත්දැකීම් ආදරය ගැන ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන් නේද? ඔව් මෙහෙමයි ජීවිතේ ආදරය කියන එක ඇත්තටම ඉතින් කෙනෙකුගේ උපතින් ඉඳලම ආදරයත් එක්ක තමයි කෙනෙක් ඉදිරියට එන්නේ. විශේෂයෙන්ම අපි මුල් කාලේ අපේ අම්මට තාත්තට තියෙන ආදරේ සහෝදර සහෝදරියන්ට තියෙන ආදරේ. ඉතින් ඒ ආදරේ හරහා අපි සමාජයේ ආශ්‍රය කරන හැමෝම කෙරෙහි එක්තරා ආකාරයක කරුණාබරිත ආදර හැඟීම් තියෙනවා. ඔව් මිත්‍රත්වයත් එක්ක තියෙනවා. මිත්‍රත්වයත් එක්ක තියෙනවා. නමුත් මගේ අර අධ්‍යාපනයේ ලබන කාලය තුළ මගේ හැඟීමක් තිබුණා ජීවිතේ එක්තරා මට්ටමකට සම්පූර්ණ වෙනකන් ආදරයක් පටන් ගන්න එක. ආදරයක් පටන් ගන්න එක මට අහිත කරවෙයි කියලා. ඒකෙන් ඇඟිසි බාධාවක් වෙයි. බාධාවක් වෙයි කියලා. ඉතින් ඒක නිසා මම සෑහෙන දුරට ඉවසගෙන හිටියා. කැමති කෙනෙක් හිටියත් ප්‍රතික්ෂේප කරගෙන හිටියා. ප්‍රතික්ෂේප කිරීමකට වැඩිය ඉවසගෙන හිටියා. ඇත්තම කියන්න බෑ නේද? ඉතින් ආදරේ කියන්නේ ප්‍රකාශ කරේ නැත්නම් ඒකත් ඉතින් හරි අසිනුයි නේද? නමුත් ඒ ආදරේම සුදුසු නැති වකවානුවක පටන් ගත්තනම් ඒක සමාජ ලොකු විශාල ජීවිතේ
සම්පූර්ණ ගමන අනිත් පැත්තට හරවන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක ටිකක් බුද්ධිමත් ගත යුතු තීරණයක්. ඉතින් මම අධ්‍යාපනයේ පස්සේ රැකියාවක් කරලා ඊට පස්සේ රැකියාවත් ඉවර කරලා නීතිඥ වෘත්තියට ආවට පස්සේ ඒකට බරපතල විදියට හිතුවා. ඉතින් ඒ කාලේ එහෙම තමුන් කැමති කෙනෙක් හිටියේ නැද්ද? මේක පස්සේ කාලේ හරි මම ගිහිල්ලා කියනවා මම කැමති කියලා. එහෙම කෙනෙක් හිටියේ නැද්ද? දැන් මෙතුමිය නම් පාසල්ගේ කාලේ එහෙම කෙනෙක් හිටියා. කොහොමරි ආදරේ ජයගත්තනේ නේද? එහෙම හිටියේ. නෑ, එහෙම විශේෂ කෙනෙක් හිටියේ නෑ. හා. අපි ඉතින් මිත්‍රත්වෙන් පාසල් වල පන්ති වල ඉතින් සියලු දෙනාම බොහොම ළඟින් ආශ්‍රය කරා. ඒ උදවිය අදටත් අපිත් එක්ක බොහොම ලෙංගතුයි. ඒ මිත්‍රත්වයත් එක්ක නේද? මම හිතන්නේ සම්බන්ධතාවය ගොඩ නැගුණා නම් ඒ මිත්‍රත්වය නැති වෙන්නත් තිබුණා නේද? ඒ නිසා එහෙම වෙන්න තිබුණා. දැන් අපි විශ්වවිද්‍යාලය ආවිලා දැන් නීතිය හදාලා ඊට පස්සේ තමයි ආදරේ ඉන්න බරපතල හිතුවා කියලා නේද? නෑ, විශ්වවිද්‍යාලය කියන්නේ මට දුන්නේ මම මොකද මට ලොකු අසාධාරණයක් වුණා. එදා තිබුණේ ඒ වාතාවරණය උඩ මට විශ්වවිද්‍යාලේ මම ඇත්තටම මගේ ඒ කාලේ ඉඳලා ඌමනාකමක් තිබුණා මේ නීතිය අදාරන්න. මම මේ අර තහනම් වචන ගැන කතා කරන්න හොඳ නැහැ නේද? දේශපාලනේද? ඔව්. දේශපාලනේ ගැන කතා කරන්න නම් තමුගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. මේමයි මම දේශපාලඥෙක් වෙන්න අදහසක් තිබුණේ නෑ. ඔව්. හැබැයි අර ඊදා අපි සමාජයේ දැකපු අසාධාරණකම් නිසා මම හිතුවා මම කවදා හරි දේශපාලඥින්ට පාඩමක් උගන්වන්න ඕන කියලා. ඒ නිසා මගේ හිතේ ඌමනා තිබුණා නීතිඥවරයෙක් වෙන්න. හා, ඉස්සල නීතිය හදාගන්න. ඔව්. ඉස්කෝලේ මගේ ඉස්කෝලේ 8 9 පන්තියේදීම ඒ අදිෂ්ඨානය තිබුණා. ඉතින් මම නීති අංශයේ නීති ෆැකල්ටි එකට ඉල්ලුවා. කොළඹ විශ්වවිද්‍යාලේ මට ලැබුණේ නැහැ. ඒ කාලේ හුඟක් රහසිගතයිනේ. අද වගේ විවෘත නැයි ෂෙඩ් ස්කෝර් දැ. ඉතින් මට දැනගන්න ලැබුණා මට වැඩිය ලකුණු අඩු අය බොහෝ දෙනෙක් නීති අංශයේ ඉන් පීටේට ඇතුල් වෙලා. හැබැයි මට දුන්නේ මාතර රුහුණු විශ්වවිද්‍යාලේ අලුතෙන්ම පටන් ගත්තා ඒකේ කලා අංශේ ඉගෙන ගන්න. ඉතින් මම උත්සාහ කරා මේ නීති අංශයට මාරුවක් ගන්න දෙන්න බැග්ගෝ. ඊට පස්සේ මම විශ්වවිද්‍යාලයෙන් සමු ගත්තා. අරගෙන ඊට පහුවෙන්දම ගිහිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර නීති අංශේ ලියාපදිංචි වුණා. ඉතින් ඒක නිසා මට විශාල වාසියක් ලැබුණා. මොකද අවුරුදු දෙකමාරකින් මම නීති උපාධිය ඉවර කරගත්තා කොළඹදී. මොකද මම ඒක කරේ මම උසස් පෙළ ලියලා සති 3-4කට පස්සේ මට ලංකබැංකුවේ රැකියාවක් ලැබුණා අවුරුදු 18දී. ඉතින් ඒ රැකියාව කරපු අවුරුදු 5 ඇතුළත මම නීති උපාධියත් නීති විද්‍යාලයේ අවසාන නීති විභාගයත් එතකොට බැංකු නීති පිළිබඳව තියෙනවා විභාග ක්‍රමයක් ඒ සියල්ල ඉවර කරගෙන තමයි ලංක බැංකුවට ආයිබුවන් කියලා එළියට ආවේ. හරි, අපි ප්‍රශ්නට තව තොරතුරක් තියෙනවා. විශේෂ දෙයක් ඒක මතක් කරන්න ඕනේ. ඊට කලින් පුංචි තරඟයක් තියෙනවා. ඔබතුමිය මේ බැලුම් පොම් බලන සාමාන්‍යයෙන් පාටි වල ඔය කරනවා නේද? ඔබතුමිය මිත්තනියක් නේ, අච්චාම කෙනෙක් නෙමෙයි. ඔව්. ඉතින් මේ පුංචි දරුමුණු පුරව කී දෙනෙක් ඉන්නවා? මට ඉන්නවා 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනෙක්. දරුමුණු පුරව මිනිපිරියෝ මිනිපිරියන්ලා නම් මෙන්නේ දෙන්නයි. මුණු පුරව ඉන්නේ අනිත් 6 දෙනා. වයස කීයද ඒකටද? ලොකුම එක්කෙනාට මගේ දුවගේ ලොකුම බබාට දැන් අවුරුදු 16යි. මේ සැරේ ඕ ලෙවල් වලට ලියනවා. يعني ඒගොල්ලන්ගේ පාටිස් තියෙනවා එවම තියෙනවානේ. මේක මෙමෙ. අපි විනෝදයට වැඩසටහනක් කරන දෙයක් නැතුව මේ හැලුවට ලක් කරන දෙයක් නෙවෙයි. එනිසා අපි ඒ කාලේ මේ අවුරුදු සෙල්ටි බැලුම් කුබ්බල තරගයන්නේ. හැබැයි උනාට දිනන්න බැරි වුණා මං කපාරා බනිස් කැමේ තරගෙන් නම් අතකට යාවා. ආ, බනිස් කැමේ තරගෙ. බඩගිනි වෙලා යන්න දෙවතුන් ටක් ගාලා බනිස් එක කාලවරේ නැතිනේ. හරි, බැලුම්ස් එක ගානේ තියෙනවා මේ පාස් කරන්න මෙතුමිට. බලමු මේක පුපුරන කම්ම පිමින්න ඕනේ. දෙකමද? ඔව්, එකක් බලමු දැන් කවුද ඉස්සෙල්ලම ඔව් ඉවර කරන්න කියලා. හරි, මම 1 2 3 කියන පටන් ගන්න. 1 2 3 හරි. දැන් ඔක්කොම කන් වහගෙන ඉන්න අපේ වැදිරි ඇතුළෙත් ඔක්කොම කන් වහගෙන ඉන්න මොකද කොයි වෙන පුපුරයිද දන්නේ ඩෝංග සාම නෑ නේද
මේ පැත්තෙන් ඉක්මනට ජයග්‍රහණය ලැබෙයි තන්නේ. හොර කරා බෑ පුදු මේ මන් දැක්ක නිය පුතු වලින් තද කර මේව දැක අපි ළමයි ඉනාවි කමන්නේ මෙහෙම අවස්ථා ලැබෙන්නේ නැහැ නේද අපි කරාට කමක් කමක් මම ඒක තමයි දැන් මෙතුමා බොහොම මේ මම ලස්සන දෙයක් කිව්වා මේ පොඩි අයට නෙමෙයි උගන්වන්න ඕනේ කියලා නේද ලොකු අයට ලොකු අයට උගන්වන්න ඕනේ කියලා මොකද ඒගොල්ලන් අර ගොඩාක් හැමතිස්සෙම ලොකු විදියට නේ ඉඳන්නේ නේද ඉතින් පොඩි විදියට හිතන්න අමතකන තව එකක් තියෙනවා මේකත් තව එක බැලුමක් තියෙනවා ඒක සොම්බන්න ඕනේ හැබැයි අතින් තද කරන්න බෑ මේ ලීසින් පුපුරන්නේ නැවෙයි හැබැයි සංගීත කණ්ඩායමට අපිට සහයෝගයක් දෙන්න වාදනයක් ඉදිරිපත් පිල්ලුවක් ඕනේ නැහැ නිකන් කීබෝඩ් එක ජනාධිපතිතුමා සන්තෝෂ වේ මොකද මේ තියෙන ආතතියත් එක්ක නේද මේ කට්ටියට පොඩ්ඩක් අර හිනා වෙන අවස්ථාවක් තියෙනවා කියලා එතුමා මං හිතන්නේ කිසිම ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ අපිට අනිවාර්යෙන් ඒක නම් පොරොන්දු වෙන්න පුළුවන් කෙසේ වෙතත් මේ මොනවද දැන් තරඟ වලට බැලුම් පුම්බල තියෙනවන්නේ දැන් දවසේ පොඩි විශේෂංගයක් කමක් නැහැ එහෙම නේද කවන්නේ කවන්නේ හරි ඔබතුමා අද විනෝද වෙන දවසේ විනෝද වෙන අවස්ථාව ඕ 1998 දී හොඳම යෝන් නීතිඥයාට හිමි සම්මානයක් ලබා ගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ විභාග පරීක්ෂකවරයෙක් ලෙසත් සේවය කරනවා නේද ඉතින් මේ කොච්චර ආඩම්බරයි තියෙනද මොකද කලින් අවස්ථාව ලැබුණේ නැහනේ අතුලක් වෙන්නේ නීති හදාරන්නේ ඔව් මට මොකද මේ විශ්වවිද්‍යාලයෙන් අවස්ථාවක් දුන්නේ නැති නිසා මම බාහිරන් සික් කරේ. ඔව්. ඉතින් මට ඒකේ ලොකු ආශිර්වාදයක් වුණා. මොකද මගෙත් එක්ක ඒ අවුරුද්දේ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණ ශිෂ්‍යෝ 50ක්. ඒ 50 පළවෙනි දෙන්නා නීතිඥවරු විදියට දිරුම් දීම කළේ මන් දිරුම් දීලා අවුරුදු දෙකකට පස්සේ. හරි විශේෂ දෙයක් නේද? හරි. දැන් ඔබතුමිය මේ දේශපාලනයට පිවිසෙන්නේ තමුන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඝාතනය වුණාට පස්සේ. ඉතින් කාන්තාවක් ඇරිට දේශපාලනය කිරීමම අභියෝගයක් නේද? ඔව් අභියෝගයක්. මොකද දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ නියෝජනය බොහොම අඩුයි. ඉතින් ඒ අතරින් ඉන්න අයට අර බොහොම ශක්තිමත්ව සියලු දෙයට මුහුණ දෙනවා කියන එකත් තමුන් එඩිතර වෙන්න ඕන දේශපාලනයේ ඉන්න. ඉතින් මේ සංවේදී දෙයක් නේ තමුන්ගේ ස්වාමි පුරුෂයා නැති වෙනවා තමුන් ගොඩාක් ආදරය කරපු කෙනෙක්. කොහොමද එතනින් ජීවිතේ වෙනස් වෙන්නේ සහ දරුවන් එක්ක මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? ඔව් ඇත්තටම මම ලොකු අභියෝග ගණනාවකට මුහුණ දීලා තිනවා ජීවිතේ මම නොහිතපු බලාපොරොත්තු නූණු අවස්ථාවක තමයි මගේ ස්වාම පුරුෂයා ඇත්තටම මේ හදිසියේ අසනීප වීම නිසා අපි සියලු දෙනා අතරින් සදහටම වෙන් වුණේ ඉතින් ඒක මම ඇත්තටම මොහොත දිනේ මතක් කරන්න වැඩි කැමති නැහැ ඔව් කමන්න මොකද මේ මගේ ජීවිතේ මං හිතන්නේ ජීවිතේ අමතක නොවන ඒ වගේම මතක් කරන්න අකමැති දෙයක් වෙනවා. අමහිරිම කටුක අත්දැකීම මට උන මේ ඒ අවස්ථාව තියෙන නිසා ඒ වුණත් මම ඇත්තටම දේශපාලනය පිළිබඳව මගේ ස්වාම පුරුෂයා සමග එතුමාගේ එයාගේ වැඩවලට විශේෂයෙන්ම සහයෝගය දුන්නා හැම වෙලේම පිටිපස්සෙන් ඉඳගෙන හැම අවස්ථාවකම මම ඒවට සහයෝගය දීගෙන වැඩ කටයුතු කළා. නමුත් බලාපොරොත්තු නොවුණු විදියට අපිට මේ විදිය දෙයක් සිදු වුණ නිසා ඒ වකවානු 1989 ඒ අවස්ථාවේ ඇත්තටම මේ රටේ තිබුණු වාතාවරණය තුළ ගැහැණු කෙනෙක් නෙවෙයි පිරිමි කෙනෙක්වත් මැතිවරණයකට ඉදිරිපත් වෙන අවස්ථාවක් නෙවෙයි. ඉතින් මට
මේ ඇත්තට මගේ මහත්තයා හදිසියෙම නැති වුණාට පස්සේ ඇත්තට මගේ මහත්තයා ගොඩාක් සමාජ සේවකයෙක් ඒ වගේම කාරින් ගුරුවරයෙක් ඊට පස්සේ ගුරු වෘත්තියෙන් අයින් වෙලා ව්‍යාපාර කටයුතු කළා ඒ වගේම ලොකු සමාජ සේවකයෙක් හැටියට තමයි කටයුතු කළේ ගොඩාක් අයට දිස්ත්‍රික්කේ පමණක් නොවේ වෙනත් පළාත්වල අයට උනත් හිතවත් අයට ගොඩාක් උදව් කළා ඒ වගේම දිස්ත්‍රික්කේ අධ්‍යාපනයට දරුවන්ට පාසල් වලට ගොඩක් පෞද්ගලික මුදලින් විශේෂයෙන්ම උදව් ගොඩාක් කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා දිස්ත්‍රික්කේ පුරාම ලොකු බලාපොරොත්තුවක් තිබුණා දේශපාලන ශාස්ත්‍රයේ. දැන් ඇත්තට මගේ මහත්තයා දේශපාලනට ආවෙත් ඒකයි. පෞද්ගලිකව මේ යමක් ජනතාවට කරද්දී ඊට වඩා යමක් රටට කියන්නේ ප්‍රදේශයට කරන්න පුළුවන් කියන හැඟීම ඇතුළු තමයි ඉදිරිපත් වුණේ. නමුත් ඒ කාර්යය ඉටු කරගන්න බැරි වුණා. ඒ බැරි වුණ මොහොතේ ගොඩාක් මිනිසුන්ගේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ වෙලාවේ ඇත්තටම හැම තැනම මේ තරුණයන් ඝාතනය කරලා ලොකු විනාශයක් රට පුරා දකුණේ භීෂණය කියලා තමයි හැඳින්වුවේ. ජනතාව විමුක්ති පෙරමුණේ භීෂණයත් එක්ක රටේ ලොකු අර්බුදකාරී තත්ත්වයක්. තැන තැන ඇත්තටම තරුණයන් මරලා දාලා හැම තැනම මම දැකලා මගේ ඇහැට දැකලා තියෙන මම මන්ත්‍රීවරියක් හැටියට පත් වුණාට පස්සෙත් මම කොළඹ යනකොට අතර මගදී පාරවල් ලයින්වල තැන තැන මරලා දාලා තිබුණා. ඒ වගේම කීප තැනක ඒ වගේ මරලා දාපු අවස්ථා තිබුණා මේ දිස්ත්‍රික්කෙම. ඒ තැන් වලට මම ගියා. ගිහිල්ලා බලලා තිනවා මගේ මහත්තයා නැති වුණාට පස්සේ මම ඇත්තටම දේශපාලනට ආවට පස්සේ මේ ඊට ඉස්සෙල්ලා ඉවෙනි කාලයක තමයි මට එන්න සිද්ධ වුණේ. මොකක්දෝ මම හිතනවා මගේ ඇත්තටම ස්වාම පුරුෂයාගේ යම් බලපෑමක් මගේ පිටිපස්සෙන් තිබුණයි කියලා මට දැනුණා. ඒ ශක්තිය පාසල් උසස් පෙළ හදාරන අවස්ථාවේ වගේ තමයි පාසලින් අවුට් වෙන වගේ කිට්ටුව තමයි විශේෂයෙන් මේ හමු විශේෂයෙන්ම අපි මේ සම්බන්ධ වුණේ. මගේ ඇත්තටම මගේ මහත්තයා පිළිබඳව මං කාලයක් තිස්සේ මගෙන් ඇහුවත් මේ මං හිතන්නේ ඇත්තටම මගේ මහත්තයා තමයි මේ පිළිබඳ ඇහුවේ. වෙනත් යාළු මාර්ගෙන් ඇහුවා. ඒක විදිහින් කතා කළා. මං ඇත්තටම මං ටිකක් මුලදී ඔබතුමී කිව්වයි මං ගණන් ඇසුවා මං මං ඒක ඉස්සෙල්ලා කිව්වේ මං ඒ වසරෙම කිව්වේ ඒ තමයි කැමති වුණේ නැහැ මොකද ලොකු බයකුත් තිබුණා හිතට අපි ඇත්තටම පාසල් යන වයස නිසා ලොකු බයක් තිබුණා ඒ නිසා ටිකක් ඉතින් ගොඩක් දුර දිග හිතලා බලලා තමයි කටයුතු කළේ ඔව් කියන්නේ යාළුවෝ තමයි ඉතින් ගොඩාක් දෙනෙක් ඇත්තටම මේ යාළු වෙන්න උත්සාහ කළා පාසලේ පන්තියේම ළමයි යාළුවෝ ඒවට ඉතින් මම කැමති වුණේ නැහැ. මේ මගේ ඇත්තට ස්වාම පුරුෂයා එක්කත් මම සම්බන්ධ වුණේ ගොඩක් ඇත්තටම හිතලා බලලා ටිකක් හොයලා එහෙම තමයි යාළුවනේ. කොහොම හරි ආදරේ කියලා නේද විවාහ වෙලා බොහොම මේ ආදරේට ආදරේ පළවෙනි ආදරේම ජයගත්තා. දැන් ඔබතුමා මේ සමාජයේ ජීවිතය යම්කිසි මට්ටමකට ආවෙන් පස්සේ කොහොනේ ආදරේ ගැන හිතන්න ගත්තේ නේද? නෑ නෑ. හා එහෙනම් කාලේ ඉඳලා හිතුවා. නමුත් මේ ක්‍රියාවට ගත්තේ නෑ නේ? පැටලෙන්නේ නැතුව ඉන්න ඕන කියලා කල්පනා කරා. පැටලුනේ කොයි කාලේද? ඒටි මම වීතිඥ වෘත්තිය ආරම්භ කරලා අවුරුද්ද එකමාරක් විතර යනකොට පැටලුණා. පැටලුණා. සාර්ථක වුණාද පැටල ඇවිල්ලා? පැටලෙන්නේ 100ක් සාර්ථක වෙලා. සාර්ථක වුණා. හරි ඒක තමයි හොඳම දේ නේද? ඒ කියන්නේ මේ ප්‍රතික්ෂේපුන් නැහැ නේද යෝජනාව? නැහැ නැහැ. ප්‍රතික්ෂේපුනේ නැහැ. හරි එහෙනම් කවන්නේ. කපාරක්වත් බෑ කිව්වේ නෑ නේ. තංගාර කැමති වුණාද? නෑ නේ කාන්තාව එහෙම වෙන්නේ නෑ නේ. කපටි කපටි අන්න කපටි කියලා කිව්වා. දැන් මම කියපේ කිතුමිය ප්‍රතික්ෂේප කරලා. දැන් එතුමිය කියනවා කාන්තාව කපටි කියලා. ඒක මගේ account එකට දාන්න එපා දැන්.
ඉතින් සාමාන්‍යයෙන් ඉතින් කාන්තාව කවුරුත් ටිකක් ගණන් උස්සලා තමයි කැමති වෙන්නේ. ඔබතුමිය උනත් තරගති ගණන් උස්සලා තමයි කැමති. යරි හිතේ කැමැත්ත තියෙනවානේ දෙන්නානේ අගේ කර කර ඉන්නවානේ. හරි හරි හරි. නියම වටිනාකම ලැබෙනකන් හා කියන්නේ. ආ හා කියන්නේ. ඔව් ඇත්තනේ ඉතින් වටිනාකම තියෙනෝනේ නේ. සාමාන්‍ය වැඩ කාන්තාවට අපි ඒකද ගන්න ඕනේ. ඒක සාමාන්‍යයි. වටිනාකම පෙන්නන්න ඕනේ නැත්තම් වැඩක් නෑ. හරි දැන් ඔබතුමා මේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරා. අග්නිදේශ චිත්‍රපටයේ සම්මාන ලැබුණා. දැන් ඔබතුමා මේ නර්මල තියෙනවද චිත්‍රපට? නර්මල නෑ. හරි අපිට කොටසක් බලන්න අවස්ථාව තියෙනවා දැන්. හරි. රාදා, ඔයාගේ තාත්තා මැරුණේ කොහොමද? අපේ තාත්තා මව්බිම වෙනුවෙන් සටන් කරලා මැරුණේ. එල්.ටී.ටී. අංකල්ලා කිව්වා මගේ තාත්තා රට වෙනුවෙන් ජීවිතය දුන්න වීරය කියලා. මොන මව්බිම වෙනුවෙන්ද ඔයාගේ තාත්තා සටන් කරලා මැරුණේ? මේ මව්බිම තමයි. ඉතින් අපේ තාත්තාත් මැරුණේ මේ මව්බිම වෙනුවෙන් සටන් කරලානේ. එතකොට අපි දෙන්න ළඟ මේ තාත්තලා මැරුණේ මේ මව්බිමෙන්දද? අපිට මව්බිමක් ඕනේ මැරෙන්නද නැත්නම් ජීවත් වෙන්නද? මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න මේ අවස්ථාව සැලසෙන්නේ මේකේ කතාව තිර රචනය අධ්‍යක්ෂණය නිෂ්පාදනය ඔක්කොම මම කරේ කැමරා කරන ඇරෙන්න මේක ඇත්තටම තේමාව විදියට ගත්තේ මේ යුද්ධයේ තියෙන කුරුළු යුද්ධයේ තියෙන අත්දැකීම මේකදී ලෝකේ සාධාරණික දෙයක් මොකද අපිට ලෝකේ වැඩිපුරම යුද්ධ ඇති වෙලා තියෙන්නේ මහ පොළොවෙන් ඉතින් දැන් ලංකාවෙත් අවුරුදු 30ක යුද්ධ තිබුණේ මේ මහ පොළොවෙන් එල්.ටී.ටී. නැත්තම් ත්‍රස්තවාදී කණ්ඩායමේ උදවිය කියන්නේ ඒගොල්ල ජීවිතේ පූජා කරනවායි කියලා මව්බිම වෙනුවෙන්. ඉතින් අපේ සොල්දාදුවොත් ජීවිත පූජා කරලා මේ මව්බිම වෙනුවෙන්. ඉතින් ප්‍රශ්නයක් තියෙනවානේ මේ එකම ලංකාව කියන මව්බිම වෙනුවෙන් ද්‍රවිඩ ත්‍රස්තවාදීනුත් මැරෙනවා දකුණේ සිංහල සොල්දාදුවොත් මැරෙනවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මේ ළමයි දෙන්නගේ හරහා සිංහල දෙමළ ගෑනු ළමයි දෙන්නෙක්ගේ ඒ සංවාදයේ හරහා ඉතින් මේ ළමයි දෙන්නට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඔකද දෙන්නගෙම තාත්තලා එල්.ටී.ටී. තාත්තා මැරලා තියෙනවා සමුදාවේ සොල්දාදු තාත්තා මැරලා තියෙනවා සිංහල ළමයාගේ ඉතින් මේ ළමයි දෙන්නගේ කතිකාවතින් පෙන්වන්නේ දැන් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙන ඇත්තට මේ පොළොව වෙනුවෙන් මැරෙන්නේ ඔව් එතකොට මේ මහ පොළොව දෙන කෙනෙක් දෙයියු හරි කවුරු හරි මේක දීලා තියෙන්නේ මේක ජීවත් වෙන්නේ නැත්නම් මේක වෙනුවෙන් මැරෙන්නේ කියන ප්‍රශ්නේ ඉතින් මේක සාධාතනික ප්‍රශ්නයක් ඒක නිසා මම ඔයක අර මායින් ගම්මානයකට ගිහිල්ලා ඒ අග්නිදේශ කියන චිත්‍රපටය නිර්මාණය කරා හොඳයි. අග්නිදේශ කියලා අදහස් කරේ මේ දේශයක් ගිනි ගන්න ඇති. අග්නි. හරි. දැන් මේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන නිෂ්පාදනය වුණ සියල්ල කැමරා කරන්නේ නැතුව අනිත් සියල්ල වුණා. එතකොට ගීත රචනා කරනවා. නමුත් ඔබතුමිය මේ කලා කටයුතු වලට එහෙම මේ පාසලෙන් කාර්ය සම්බන්ධ නැහැ. ගීත ගායනා කරලා තියෙනවානේ. චිත්‍ර අඳලා. ඔව්. මම පොඩි පොඩි ඔය දේවල් කරලා තියෙනවා. නමුත් ඉතින් විශාල වශයෙන් ගායනයේ දක්ෂතාවයක් නැහැ. කලා කටයුතු වලදී අපි පාසල් වීඩියෝ නාට්‍ය වල රඟපාලා තිනවා. ඒ වගේ දේවල් කරලා තිනවා. ඉගෙන ගන්න වයිස්. හොඳයි. හඬ කැවීමේ දක්ෂතාවය කොහොමද කියලා බලන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. හරි. ඔබතුමා දන්නවනේ මේ විස්තරේ මොකද්ද කියලා දන්නවද? තාම අදහසක් නැහැ. හරි. දැන් පාර්ලිමේන්තුවේ හෝ යම් කිසි දෙයක මේ ඔබතුමා ඉදිරිපත් කරපු කතාවක් තියෙනවා. අපි ඒකේ හඬ ඉදිරිපත් කරන්නේ නැහැ. ඔබතුමියගේ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් ඔබතුමිය මේ කතාව කරන විදිහට දැන් මෙතුමා මේ කතාව පවත්වනවා එතුමාගේ හඬ අයින් කරලා ඔබතුමිය තමයි ඒ වෙනුවට හඬ කවන්නේ සූදානම්ද දේශපාලනය සම්බන්ධ කරගන්න බෑ සාමාන්‍යයෙන් මේ මොකද්ද කියන්නේ මේ ටික බලලද කියන්න ඕනේ ඔව් ඒක බලනවා දැන් ඒ ඔබතුමා කතා කරනවා හඬ නැතුව මේ මයික් කරනවා හරි එතකොට ඔබතුමියට තියෙන්නේ හඬ එකතු කරන්න දෙබස් කවන්න තියෙන්නේ ඒකට සූදානම්ද කොහමද ඉන්නේ බස් කවන්නේ නේද මොන කතාවද දන්නේ ඔව් ඔබතුමිය හිතන්නේ මොකද කතාව කියලා ඈ දේශපාලනේ කැමති විදියකට නේද ඔව් කැමති විදියකට හරි සූදානම්ද මට හිතන්න අමාරුයි
දන්නේ මිත්‍රයානේ, මිත්‍රයා ගැන අදහසක්වත් කියාගෙන යන්න. ඔතෝ මාධ්‍ය සාකච්ඡාවක් මේ කරන්නේ නේද? ඔව් මොනහරි විශ්වවිද්‍යාල මාධ්‍ය සාකච්ඡාවක් බෑග්ග්‍රවුන්ඩ් එක යනවා නේ. කතාවක්, කැමති කතාවක්. මේක මම ගෙව්වට හරියන්නේ නැහැ නේ. කමන්නේ කියන්නේ. ඒක තමයි විශේෂත්වය. එතුමා ඒකට ගොඩක් ඒ පෙනුමෙන් හරි බැරෑරුම් ප්‍රශ්නයක් වගේ මේ හරි. හරි පටන් ගන්න. මොකද්ද පෙන්වන්නේ? පත්‍රයක තියෙන දෙයක් නේ. මාධ්‍යරද මේ කියන්නේ නැහැ. ඔබතුමිය හිතන්න ඕන මොකද්ද කියලා. සාමාන්‍ය ඔබතුමිය කියන වේදිකාව කතාම් පවත්වනවානේ. හිතන්න දැන් දේශපාලනය අමතක කරලා කුඩේ ගැන මොකක්ද කියන්න තියෙනවා කියලාද? කුඩේ ගැන වැස්සට පාවිච්චි කරනවා, අවුවට පාවිච්චි කරනවා එහෙම කියනවානේ. ඒ වගේද මේක බල මෙතුමා මොනවද කියනව නැත්තේ දේශපාලන කතාවක් ඇරෙන්න නිකන් හිතන්න තියෙන්නේ. නිර්මාණශීලීව කතාවක් ගොඩනගන්න. ඔව් එතුමා පත්තරයක පළවෙච්ච මොකක් හරි පිළිබඳව මේ හරි කතා කරන විදිහට කියනකො දැන් මෙතුමා තමයි කතා කරන්න කියලා ඔබතුමිය මෙතුමා වෙනුවෙන් කතා කරනවා. මේක මට කරන්න බෑ. බෑ. හරි, කමන්නේ. ඔබතුමාට මේ නම් ලේසි නේද ඒක? නීතිච්චවරුන්ට කතා කරන්න බැරි නේද? ඔව් ඉතින් ඒක එතුමායි කතාවනේ ඒක දන්නවා ඉතින්. බලන්න මේක ගැනද නැත්නම් මේක නෑ ඕනේ නෑ. දැන් මෙත් ඔබතුමාට ගැන තියෙන එකක් දීලා මම කතා කරන්න. මගේ වෙන ගොඩක්. නමුත් අපි ඔබතුමාට සූදානම් කරලා තියෙන කතාවක් නෙමේ ගීතයක්. ආ ගීත. ගීත ගැන හොඳට දන්නවා. එහෙමනේ ඉතින් ඒ නිසා ඔබතුමාට අභියෝගය තියෙන්නේ. හැබැයි ගීත ගැන දැනගත්තට ගායකයෙක් නෙවෙයි. ඔව් කමන්නේ. පොඩි ළාමයේ ගීතයක් තුන් විදියකින් කියන්නේ. තුන් විදියකින්. පොඩි ළාමයේ කියන සින්දුව. හිතන්නකෝ මේ ගසේ බොහෝ හරි රෝස මලේ නටුවේ කටු හරි ඕක තුන් විදියකින් කියන්න තියෙනවා. පොඩි ළමෙක් කියන සිද්ද. ඔව්. පොඩි ළමෙක් කියන විදිහට කියන්න. අපි පොඩි කාලේ තියන්න බෑ නේද? පන්තියේ පොඩි විදිහට හිතන්න ඕනේ. ඒකයි වැඩේ. වැඩි හිටියෝ වගේ නැතුව පොඩි විදිහට හිතන්න. කියන. කවියක්ද සිද්දුවක්? ඈ? කවියක් හෝ සින්දුවක් හෝ ඔබතුමාට මේ පහසු දෙයක්. මේ ගසේ බොහෝ කි. කියන්න. ඒ ළමෙක් කියන විදිහට. ඔව්. හරි. කතාවද නැහැ නේද? ඔයිස හදුවට හරියන්නේ නැහැ. හදුවට හරියන්නේ උත්සාහ කරන්නේ. උත්සාහ කරනවා. හරි. මේ ගසී බොහෝ පැණි දොඩම් තිබේ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. වැඩිය කඩන නරක ළමයි මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ, පැහිලා ඉදිලා බිමට නැවිලා බර වෙලා තු අමතක වුණා නේ. හරි, පොඩි එකෙනෙක් කියන්නේ දැන් ඔබතුමියටත් දෙන්න අභියෝගයක්. ඒක කවියම කතාවක් විදිහට කියන්න. දේශපාලන වේදිකාවේ කතාවක් කියනවනේ. කවියේ වචන මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ, පැහිලා ඉදිලා බිමට නැවිලා බර වෙලා තු නංගිටයි මටයි ඕක විස්තරේ කතාවක් හැටියට කියන්න. මේ ගසේ බොහොම පැණි දොඩම් තියෙනවා. පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි. හරි කතාව කිව්වේ නැතුනේ කවිය කතාවක් කරලා කිව්වනේ. කතාවක් කරා. හරි. දැන් මේ ඔබතුමිය මේ සාමාන්‍ය ගෘහණියක් හැටියට දක්ෂ උයන්නද දක්ෂ කොහමද සාමාන්‍ය දක්ෂ? ඔව් මම උයන්නත් දක්ෂයි. රසට උයන්න පුළුවන්. රහටම උයන්න පුළුවන් මනාද? රසටම උයනවා. ඕන කෑමක් හැදුවම රසට හදන්න පුළුවන්. ඕන කෑමක් හැදුවොත් රහට හදන්න පුළුවන් නේද? හරි. ඔබතුමාගේ බිරිඳටත් රහට උයන්න පුළුවන්. හරි. දැන් ඔබතුමාගෙන් ගීතයක් අහන්න අපි කැමතියි. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ බොහොම ඔබතුමා මේ නීතිඥ වෘත්තියට පැමිණුණාම ශ්‍රී ලංකාවේ අඩුම වයසෙන් ජනාධිපති නීතිඥ වෙච්ච පළමු කෙනා. ඉතින් මේ දක්ෂතාවයේ මේ හැම දෙයක් එක්කම ඔබතුමාගේ නිහතමානීකම අපි හුඟක් මේ අගය කරනවා. ගොඩක් ස්තුති. සාමාන්‍යයෙන් විශාල ලොකු වෘත්තිවල සමාජ මට්ටම්වල ඉන්න උදවිය එහෙම පොඩි විදිහට හිතන්න කැමති නෑ එක විනාඩියකට. හරි නේද? ඉතින් ඒ නිසා දෙදෙනාටම මේ ගොඩක් ස්තුති. මේ වැඩසටහනේ සංකල්පයේ තේරුම් අරගෙන අපිත් එක්ක බොහොම සැහැල්ලුවෙන් නෝදෙන් කතා කරනවට අපි ගීතයක් අහන්න කැමති. හන්තානට පායන සඳ ගීත කියනවද? සාමාන්‍ය විදිහට පුළුවන් හැබැයි ඉතින්. ඔව් මේ මේ අපේ ගායනා කරන්න බෑ. උත්සාහ කරමු නේද? කණ්ඩායමේ සහයෝගය ලබා දෙනවා අනිවාර්යෙන්ම. ලැබුණොත් ටිකක් උත්සාහ කරන්න පුළුවන්. හරි, උත්සාහ කරමු එහෙනම්.
හොඳයි අපි මේ විරාමයෙන් පස්සේ අපි ගීතයක විස්තරයක් කිව්වා. දැන් මෙතුමිය කවියකට බොහොම ලස්සන දක්ෂ විදියට කතාවක් පැවැත්වුවා නේද? මේ ගසේ බොහෝ කියලා කතාවක් පැවැත්වුවා. මෙතුමත් ඉතින් කවියක් කිව්වා. කෙසේ වෙතත් මේ විජේදාස රාජපක්ෂ ගී සංකල්පන හිරු සඳු අරුණේ ගීත 18ක් ඔබතුමා විසින් රචනා කරලා තියෙනවා. එතකොට මේකේ ගීත ගායනා කරලා තියෙනවා කසුන් කල්හාර, බණ්ඩාරාතාවුද, දීපිකා ප්‍රියදර්ශනි පීරිස්, විශාරද සනත් නන්දසිරි, විශාරද සුනිල් එදිරිසිංහ, ඉෂාක් බෙක්, අමරසිරි පීරිස්, ලෙස්ලි තෝමස්, උරේෂා රවිහාරි, රොඩ්නි වර්ණකුල, සමිතා අයරන්දති, මරේසෙල් ගුණතිලක, ටී එම් ජයරත් මහත්මයා, ලතා වත්මවැදි බොහෝ දෙනෙක් එකතු වෙලා නේද බොහොම මේ හොඳ සංකලනයක් වෙලා තියෙනවා නේද? මම හිතන්නේ දක්ෂතා රසයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරා. ඔය අතරේ දැන් අධ්‍යක්ෂකවරයෙක්ට රඟපානයට වඩා හොඳ රඟපාන්න පුළුවන් ඉන්න ඕනේ නැත්නම් අමාරුයි අධ්‍යක්ෂණය කරන්නේ. එහෙම තමයි මම අහලා තියෙන්නේ. කෙසේ වෙතත් දැන් ඔබතුමිය ඉස්කෝලේ යන කාලේ නාට්‍යවල පොඩ්ඩක් වේදිකා නාට්‍යවල එහෙම ඉස්කෝලේ යන කාලේ නාට්‍යවල රඟපාලා තියෙනවනේ. මම ගීතයක් දෙනවා. ඒ ගීතය වචන වලට පොඩි රඟපෑමක් ඉදිරිපත් කරනවා. අයියෝ ඒක නම් කරන්න බෑ. උත්සාහ කරන්නේ නැද්ද? උත්සාහ කරලා බලමු. ලැජ්ජයි වයි. මේ ඒක තමයි. ලැජ්ජයි නේ. අපි බලනවා නේ. නෑ ඔය මේ මේ මිනි පිළේ කියයි ආච්චිම මොනාද ආච්චිම කරේ කියලා වැඩසටහන අරගෙන කියයි කියලා නේද? හරි. එහෙනම් ඔබතුමියට පුළුවන්ද අපි ක්ලේ දෙනවා මේ මේ මොන්ටිසෝරි යන කාලේ ඉස්කෝලේ පෙර පාසල ගියාම විවිධ දේවල් හදනවනේ ක්ලේ වලින් නේද? ඔබතුමාත් මේ දන්නවනේ නේද? අපි කරේ කලි කිරිමැටි වලින්. කිරිමැටි වලින්. ඔය දි ක්ලේ තමයි. දැන් මේ පොඩ පාට ගාලා පොඩ්ඩක් මේ වෙනස් කරලා තියෙන කාලෙට හරියන්න. අපි ඒ කාලේ ක්ලේ දැකලා තිබුණේ. දැකලා තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ නැහැ. ඔව්. දැන් දැකලා තිබුණා. හරි. දැන් ඔබතුමියට පුළුවන් මේ යම් මොකක් හරි දෙයක් ඕක භාවිතා කරලා හදන්න. මෙතුමනේ ඔබතුමාටත් ඒ අවස්ථාවම තියෙනවා. දැන් කිරිමැටි ආභාෂය තියෙන හන්දා බලන්න ක්ලේ වලින් පුළුවන්ද කියලා. මේකෙන් ඔබතුමිය ඇඹුවොත් කමක් නැද්ද? කමන්නේ. මොකක් හදයිද දැන්? කොටු ගිතයි එකයි දන්නේ. හරි. අපි මේ සක්න කණ්ඩායමට කියනවා ගීතයක් වාදනය කරන්න කියලා. මේක හදනකම් නේද? පොඩි වෙලාවක් දෙනවා විනාඩි දෙකක් විතර. Thank you.
ඔබතුමා කවුද මම දන්නේ කොන්නේ නෑනේ කොන්නේ මේ ක්ලියර් කොන්නේ වෙන්නද හරි මේ බලන්න අපේ මේ විජේදාස රාජපක්ෂ අපේ මන්ත්‍රීතුමා අපේ නීතිශතුමා මාව හැදුවේ මං හරි සතුටුයි මම පාට පාට ඉන්නවා ඉඳලා නේ ගොඩක් ස්තුතියි මාව හැදුවට හරි ඔබතුමිය ගිරවෙද්ද හදලා දී මම හැදුවා ගිරවේ ආ පාට පාට ගිරවෙක් හදලා නේ හරි දෙන්නක බලන්න මේ සුමේදා ජී ජයසේන අපේ මන්ත්‍රීතුමේ හදලා තියෙන්නේ පාට පාට ගිරවේ හරි මම හිතන්නේ මේ පැහැදිලිව පේයි මේක තිබ්බනම් නේද බලන්න පාට පාට ගිරවෙක් හරි පාට පාට ගිරවෙකුත් හදුවා දැන් ඒ කියන්නේ හොඳයි නේද කේවලින් නිර්මාණයේ සාර්ථකයි නේ හරි අපි ඉක්මනට විරාමයක් ගමු හොඳයි මම හිතන්නේ මේ දක්ෂතාවයක් තියෙනවා චිත්‍ර අඳින්න පුළුවන් නේද ගීත ගයන්න පුළුවන් චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙනවා ගීත රචනා කරලා තියෙනවා නේද ඔබතුමියත් දැන් මේ මම දන්නු මේ ටිකක් ලැජ්ජයි අර දැන් ගෙදර උදවිය බලන හන්දා නේද ඒ හන්ද පොඩ එහෙමත් හිතර නමුත් සමහර ජීවිතේ ගැන ඔබතුමා කොහොමද දකින ජීවිතේ සහල්ලුවෙන් ඉන්නවද මොකද සාමාන්‍යයෙන් අදහස ඒ කියන්නේ අර ජීවිතේ කියන එක අපි මේ විඳිනවා මිසක් විඳවන්න හොඳ නැහැ ඉතින් ඒක නිසා සහල්ලුවෙන් මොකද මොකක් අපි ජීවිතේ බහුතර වෙලාවක් ගත කරන්නේ කාර්ය බහුල විදියට බැර අරුන් දේවල් එක්ක. ඔව්. ඉතින් ඒ පීඩනය ආතතිය අඩු වෙනවා මේ කලා කටයුත්තක් කරනකොට විනෝදාත්මක වැඩක් කරනකොට ඒක ජීවිතේ මේ වර්තමාන සමාජයේ මේ ආර්ථික ක්‍රමයක් එක්ක ඒක නැති වෙච්ච නිසා බොහෝ දෙනෙක් අද පුදුම විදියට මේ සෞඛ්‍ය මට්ටමින් පිරිහිලා තියෙනවා. ඉතින් ඒක මම හිතනවා අපේ සමාජයේ තියෙන මේ අර සියල්ල රැස් කිරීමේ પરමාර්ථයෙන් හඹායාම තුල ලෙසකේ ඉන්නවා කොහොනේ. ඔව් අපිට සමහර දේවල් සාර්ථක වෙනවා සමහර දේවල් අසාර්ථක වෙනවා සමහර දේවල් ලැබෙනවා සමහර දේවල් අහිමි වෙනවා. මෙතේ ඔක්කොම උනත් ඉතින් ඒක අෂ්ටලෝක ධර්මයේ තේරුම් ගන්න ඕන නැති. එතකොට ඒක ජීවිතේ බරක් වෙන්නේ නැහැ. නෑ. ඔබතුමිය මේ සාමාන්‍ය ආගමට සමීපද මේ නක්ෂත්‍රය කියන දේ විශ්වාස කරනවද කොහොමද? ඔව් සාමාන්‍යයෙන් මම නක්ෂත්‍රේ මේ පිළිගන්නවා. මොකද අපේ අර කෙනසනනේ උපන් වේලාව අනුව ඔය කේන්දර කියලා අපි පිළිගැනීම් තියෙනවා කේන්දරවල තියෙන ඒවා පිළිබඳව. ඒ වගේම ආගමට දාමට ඇත්තටම ලැබි මම පහුගිය පුර පොය වලට දේවතාවක් දැන් සිල් සමාදන් වුණා. ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. මොකද කරදරකාරී ඇත්තටම කාර්ය බහුල ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඉතින් එයින් ටිකක් හරි මේ මිදිලා අර වගේ ටිකක් හිත තැම්පත් කරගෙන එක අරමුණකට ටිකක් යොමු වෙලා දවසක් හරි එහෙම ගත කිරීම ඉතාම භාවනා යෝගීවයි ගත කිරීම ඉතාම හොඳයි කියලා මම හිතනවා. මනසට අපිට මුළු විනෝදාංශම නේද පුතේ? මෙතුමාගෙන් අහන්න දෙයක් නැහැ. ගීත ලියන චිත්‍රපට අධ්‍යක්ෂකන ඒකම විනෝදාංශයක් නේද ජීවිතේ? මේ විනෝදාංශ තියෙනවද? විනෝදාංශද? විනෝදාංශ ඇත්තටම ඉතින් විනෝදයක් විශේෂ විනෝදයක් ලබන්න තරම් කාල වේලාව ගත කරන්න ටිකක් අපහසුයි. නමුත් ඉඩක් ලැබෙන අවස්ථාවක මේ රූපවාහිනී ගුවන් විදුලි වැඩිකොට රූපවාහිනී තමයි හදිසියේ අපිට නිතර බලන්න වෙන්නේ නැහැ. කොට ගමන් බිමන් දුර මේ ගමන් තමයි දැන් අද රෑත් මේ වැඩසටහන ඉවරනම මොන රාගලට යන්න ඕන හෙට දවසේ උදේ පාන් මීට් එකක් තියෙනවා. ඒ නිසා ඉතින් ලැබෙන අවස්ථාවල ඇත්තටම මම සින්දුවක් අහන්න ඒ වගේම ඔය නාට්‍යයක් බලන්න ඒ වගේම කියන්නේ හොඳ චිත්‍රපටයක් වගේ බලන්න ආසයි. වෙලාව යොදා ගන්න. මේ අවස්ථාවලදී නිතර මම බලන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒ වගේ කලාතුරකින් අවස්ථාවක හොඳ ෆිල්ම් චිත්‍රපටයක් වගේ දෙයක් බලන්න සමහර දරුවොත් එක්ක එමත් යනවා. ඒවම එහෙම යන අවස්ථාවක්. හොඳයි. මෙතුමා මේ පොත්පත් ලියනවනේ මේකත් මතක් කරන්න ඕනේ. විශේෂම මේ ශ්‍රී දළදා වංශ නමින් ග්‍රන්ථයක් රචනා කරා. ඒ ග්‍රන්ථය වෙනුවෙන් අස්කිලි පාර්ශවයේ මහානායක හිමියන් අතින් ශාසන විභූෂණ ධර්මනීති විශාරද කියන ගරුනාමය ඔබතුමාට ලැබුණා නේද? ඇත්තට මේ පොතට නෙවෙයි ලැබුණේ. ඒ පොත ඊට පස්සේ කාලෙක තමයි එළියට ආවේ. මම ඒක අවුරුදු දෙකක කාලේ කරපු පරිශ්‍රණයක්. පරිශ්‍රණයක්. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පැවපු මල්ල රජ දරුවන්ගේ ඒ සල්ලුයන ඉඳලම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහනුවර වැඩ ඉන්න ලංකාවට වැඩම කරලා අනුරාධපුර පොළොන්නරුව දඹදෙණිය වටේම ගිහිල්ලා ඔය අද දක්
දක්වා මහනුවර මාලිගාව දක්වා දන්ත ධාතුන් වහන්සේක දවසක් හරි කොයි හරි වැඩ හිටියානම් ඒ සියලුම ස්ථානවලට මම ගිහිල්ලා ඒ තොරතුරු හොයාගෙන ඡායාරූප අරගෙන තමයි මේ ග්‍රන්ථය මේ කළේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම මම කරා. ඒක තමයි ඇත්තටම විස්තරාත්මකව දළදා ඉතිහාසය පිළිබඳව අඛණ්ඩ ඉතිහාසය ඉදිරිපත් කරපු ලියවෙච්ච ඡායාරූප සහිත පොත. ඔය ධර්මනීති විශාරද ශාසන විභූෂණ කියන සම්මානේ ඒ පොත පළවෙන්නට කලින් මට අස්ගිරි සංඝ සභාව එකමතිකව තීන්දු කරලා පිරිනමපු එකක්. මම හිතන්නේ කැපවීමම නේද? එහෙම ග්‍රන්ථයක් විදියට පරිශනාත්මකව රචනා කරනවා කියන එක ගොඩක් කාලේ වැය වෙනවා. මම බෞද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනය කටයුතු කරා. ඔව්. ඒ නිසා ඒ අධ්‍යයනය මම දර්ශනපති උපාධිය බෞද්ධ දර්ශනය පිළිබඳව තමයි මම ලබා ගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. අපි ඉක්මනින්ම විරාමයක් ලබා ගමු නෝ පොලිටික්ස් බ්‍රේක්. හොඳයි, අපි මේ වැඩසටහනේ අවසන් විනාඩි කීපය ඉතින් මේ බොහෝ දේවල් කතා කරා, විවිධ දේවල් අපි මේ දෙදෙනා ගැනම නොදන්නා දේවල් ගොඩක් දැනගන්න අවස්ථාව ලැබුණා. ඔබතුමා විවාහ වෙලා ඉන්න නීතිේශවරියක් එක්කනේ? ඔව්, මගේ බිරිඳත් නීතිඥවරියක්. හොඳයි, දැන් දරුවෝ තුන්දෙනයි, පුතාලා දෙන්නයි නේ? පුතාලා දෙන්නයි දුවයි. හොඳයි, එතකොට මේ කොහොමද පවුලේ කටයුතුත් එක්ක මේ කාලය ලැබෙනවද? මේ දේශපාලනයත් එක්ක ඉන්නකොට අපිට කටකතා අහන්න ලැබෙනවා, ගොසිප් කියන දේ දේශපාලනඥයෙක් එක්ක තියෙනවා, හැමතිස්සෙම මඩ ප්‍රචාර තියෙනවා, බොහෝ දේවල් තියෙනවා. මේවත් එක්ක මේ ජීවිතේ සාර්ථක කරගෙන කොහොමද? ඔබතුමා බෞද්ධ දර්ශනය ගැන හුඟක් අධ්‍යයනය කරලා තියෙන නිසා මම හිතන්නේ ඒ පැත්තෙන් හිතනවා ඇති හුඟක් වෙලාවට. නමුත් කොහොමද මේ දේවල් වලට මුහුණ දෙන්නේ? විශේෂයෙන්ම ඒ කියන්නේ මගේ පෞල් ජීවිතය සම්බන්ධ බිරිඳ ඇතුළු දරුවෝ. ඔය ඇත්තටම ඉතින් මම හුඟක් දේවල් කරනවා මේ මගේ වෘත්තීය කටයුතු ඉතාමත් වෙහෙසකර දෙයක් නීතිඥ වෘත්තිය කියන එක. ඔව්. එකම ඉතින් දේශපාලනයේ ඊට දෙවෙනි නෑ. ඒ අතරතුරේ මගේ කලා කටයුතු විශේෂයෙන්ම මම නීති අංශයට ජනමාධ්‍ය අංශයේ ඒ වගේ පිළිබඳව ග්‍රන්ථ ගණනාවක් කරා. ඉතින් ඒ සියලු දේම සාර්ථක වෙන්න ඇත්තටම මගේ හයිය මට ලැබුණු ශක්තිය බිරිඳ තමයි. මොකද ඒ සියලු දේවල් කරන්න මට ඉඩ ප්‍රස්ථාව ලැබිලා තියෙන්නේ. මට කියන්නේ නිවසේ සියලු රාජකාරී කටයුතු වලින් මම මුදාහැරලා නිදහස් කරලා තියෙනවා. බිරිඳේ සියලු වගකීම් කරට අරගෙන ළමයින්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු දේවල් මම නොබලනව නෙවෙයි. නමුත් වගකීම එතුමිය අරගෙන තියෙන නිසා ඉතින් මට හුඟක් අනිත් කටයුතු කරන්න ලොකු සැහැල්ලුවක් තියෙනවා. ඉතින් හොඳ අවබෝධයෙන් ඉන්නවා මම කරන දේවල් පිළිබඳව. ඒක නිසා ඒකට මට සහයෝගය ලබා දෙනවා. ඉතින් සාර්ථකව සියලු කටයුතු සිද්ධ වෙනවා. ගොසිප් ගැන මොකද හිතන්නේ? ඉතින් ගොසිප් ගැන ගැටලුවක් මට මතුවෙලා නැහැ. නෑ, ඒ නිසා ප්‍රශ්නයක් නෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. හොඳයි, ඔබතුමිය දැන් මේ වෘත්තියේ ඉන්නකොට කාන්තාවක් හැටියට නේද විවිධ කය විවිධ දේවල් කියනවා. ඉතින් වගකීම් වැඩි. ඉතින් කාන්තාවක් හැටියට විශේෂයෙන් යමක් කරන්න ඉස්සලා කියන්න ඉස්සලා බොහෝ දේවල් ගැන හිතන්නේ නේද? ඔව්. සාමාන්‍ය කතා, දේශපාලනයත් එක්ක සම්බන්ධ වෙන කතා බහ දේවල් ගැන මොකද හිතන්නේ? කොහොමද ඒ වගේ දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ? ඔය ඇත්තටම මම දැන් දේශපාලනට ඇවිල්ලා මේ වෙනකොට අවුරුදු 25 වෙනි අවුරුද්ද මේ යන්නේ. හැබැයි ඉතින් අපේ දිස්ත්‍රික්කයේ ජනතාව එක වතාවකවත් ඡන්දකදී මම පරාද කරේ නෑ. මගේ අවශ්‍යතාවය ඇති කියලා ඒ අයට මට හිතෙනවා. මම ඒ අයට ඇත්තටම යුතුකම් කියන්නේ මගේ මහජන යුතුවරියක් හැටියට කළ යුතු බොහෝ සේවාවන් ඉෂ්ට කරලා තියෙනවා දිස්ත්‍රික්කෙට. ඒ වගේම අනික් කටයුතුත් එක්ක මං දරුවන්ගේ කටයුතු ඒවා පිළිබඳව ඉතින් ඇත්තට ගොඩක් කල්පනා කරලා හිතලා අභියෝග රාශියක් මට ආවා. මට දැන් කියන්න තරම් වෙලා නැහැ. ගොඩාක්ම ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක් මම. ඒවා මැද්දේ ජීවිතේ ඡායරගෙන අද තියෙන දේශපාලන ක්‍රමේ ගත්තොත් මේ මනාප ක්‍රමේ තුල විශාල අභියෝගයක් කාන්තාවකට ඇත්තටම අමාරු කාර්යයක්. ඒ වුණත් මේ කොමාරි මං අපේ දිස්ත්‍රික්කයේ නායිකාව හැටියට තමයි අපේ පක්ෂේ දේශපාලන නායිකාව හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා මං හිතන්නේ අභියෝග මොන අභියෝගය ආවත් සමහරට අභියෝග ජය ගන්න පුළුවන් විදිහට හොඳ ශක්තිමත් බවක් ඇත්තට මේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ අත්දැකීම් තුලින්ම මම ලබලා තිනවා කියලා මට. ඔව්, කට කතා ඒ දේවල් සම්බන්ධයෙන් කිසිම දෙයකට සැලෙන්නේ නැහැ. නෑ, එහෙම කිසි සැලෙන්නේ නැහැ. හරි. ගොඩක් ස්තුතියි දෙදෙනාටම අපි වැඩසටහන පැවරුණාට. මොකද ඔබතුමාගේ අදහස් අද වැඩසටහන ගැන? සතුටුයි.
මේ වගේ සැහැල්ලුවෙන් කරන වැඩසටහනකදී කියන්නේ අපි මානසික සුවයක් එකකින් ලැබෙනවා. අනිත් එක අර රටේ ජනතාවත් අපි දිහා බලන් ඉන්නේ බොහොම මේ කර්කස ජීවිත ගත කරන නයිවිදි කිසියම් හැංගීමක් නැති කියන දේවල් පිළිබඳ අවබෝධයක් නැති නිකන් යාන්ත්‍රීකරණය වෙච්ච ගැහණු මිනිස්සු කියලා වගේ. ඉතින් අපිටත් මේක හොඳ අවස්ථාවක් ජනතාවට කියන්න. එහෙම නෑ, අපිත් ඒගොල්ලෝ වගේම තමයි. අපිත් හොඳ මිනිස්සු කියන්නේ හොඳට විවේකීව සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හරි ජනතාව කියලා අපිත්. හොඳයි, ගොඩක් ස්තුතියි. අද අපිත් එක්ක සම්බන්ධ වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමිය වෙන සුමේධා ජී ජයසේන මහත්මියත්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්මයා දෙදෙනාටම ස්තුතියි. ජීවිතේ ජයෙන් ජය වෙන්න, සන්තෝෂෙන් ඉන්න, කලා කටයුතු තව තවත් වැඩිපුර කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔබතුමීගේ ජීවිතේ ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සක්න කණ්ඩායමට ගොඩක් ස්තුතියි අද දවසට අපිත් එක්ක එකතු වුණාට. වැඩසටහනෙන් සමු ගන්නවා. ගොඩක් ස්තුතියි ඔබ හැම දෙනාටම. ලබන සතියේත් අපි සෙන්සුරාදා දවසේදී නෝ පොලිටික්ස් වැඩසටහනෙන් මුණ ගැහුවා. සුබදාස. Hasrelli